පවුල්ලල දූදරුවෝ දෙමවපියන් විශාල කරදරයකට පත්වෙනවා. මොකද ගෙදර ඉන්න සමහරයට උපයන්නා තමයි මේ බන්ධනාගාර ගත වෙන්නේ. ඒක නිසා යාට පුළුවන් බන්ධනාගාරයට ආවත් යම්කිසි කර්මාන්තයක නියැලිලා ආදායමක් උපයගෙන අවශ්‍ය නම් ඔහුගේ පවුලේ අයට ඒකේ කොටසක් ලබා දෙන්න. ඉතින් ඒක දැනට බන්ධනාගාරය අපි ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන් අපිට BOI ප්‍රොජෙක්ට් කීපයක් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම පෞද්ගලික ආයතන කීපයක් අපිට ලැබිලා තියෙනවා. ඒගොල්ලොන්ගේ ව්‍යාපෘති බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මම කැමති මේක අහගෙන ඉන්න ව්‍යාපාරිකයෝ ඉන්නවා නම් අපිට ඕගොල්ලන්ගේ ප්‍රොපෝසල්ස් දෙන්න අපේ විශේෂ කමිටුවක් තියෙනවා. ඒ කමිටුව අපි අධ්‍යයනය කරලා අපිට පුළුවන් ඔබගේ ව්‍යාපෘති වාර්තාව සාධනීය නම් අපිට බන්ධනාගාරයේ ඒ ව්‍යාපාර කටයුතු ඒ ප්‍රොජෙක්ට්ස් ආරම්භ කරන්න අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය නීතිමය පසුබිම පසුගිය කාලේ අධිකරණ අමාත්‍යාංශයේ ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් අපිට ඇති කරලා දීලා තියෙනවා මේ වෙනකොට. ඒ නිසා අපිට ඒ සම්බන්ධයෙන් මම විවෘත ආරාධනයක් කරනවා සියලුම විශේෂයෙන්ම හුදෙක් ලාභ උපයන පරමාර්ථයෙන් නෙමෙයි මේ සමාජ සත්කාරයක් සමාජයේ මෙහෙවරක් කිරීමට බලාපොරොත්තු වෙන ආයතන ඉන්නවා නම් අපිට උදව් කරන්න කියන ආරාධනයත් මේ අවස්ථාවේ මම කියනවා.